සත්පුෘස පින්වත්නී ඊළඟට අහලතියෙන පස්නේ තමයි අවසරෑ පින්වත් කල්්‍යානෙමිත්ත ස්වාමීින් වහන්සේ කවුණාවෙන් පහදාදනු මැනවී. බෝධි පූජාවක් යන කුමත්ද. බෝධි පූජාවක් නිවැදිව සිදුකරන්නේ කෙසේද. බෝධි පූජාව සහ අමාවක පහේදිනීක සිදුකන පහම් පූජාවක ආනි සංසමනවාද. බොහන්සේ පතන බෝධියකින් සසදුකින් විිදෙත්වා කියලා. සත්පුරුස්ස පින්වර්ත්න, බෝතිි පූජාව කියන සම්බුද්ධ බුද්ධ පූජාමයි, බුදුපියාණන් වහන්සේට කන පූජාමයි. ජේතවනා රාමයේ සම්බුදුමෑණියන් වහන්සේ වැඩ නොහිතිනකොට. විවිධ පළාතලින් විවිධ රටවල්වලින් ආපු. පිරිස සම්බුදු මෑණියන් වහන්සේට පුුදු පූජාවන් පවත්වන්න ආවත්. පින්වත්න බුදුපියාණන් වහසේ දකින්න නො ලැගුණ. ඒ විලාවේතිී ඒ ගැන බුදුපියාණන් වහන්සේ දැනුවත් කරන්නට ආනන්ද තරුන් වහන්සේට දැනුන් දෙෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ බුදුපියාණන් වහන්සේට ඒ බව කියනවා. බුදුපියාණන් වහසේ ආනන්ද තිරුන් වහන්සේට අන්දනවදාන ආනන්දය. ගයා වී ඉසිපත්න මිගදායි, ලූතුරා සම්මා සම්බුද්ධත්තීට පත් වූ තැන. ඇ එතන බෝධීන් වහන්සේගේ බෝධිසාකාවක් රෝපණය කරන්න. බෝධිසාකා වහන්සේ නමක් රෝපණය කරලා පුුද පූජා පවත්තනකොට බුදුපියාණන් වහන්සේට පුද පූජා පැවැත්තුවා හා සමාන වෙනවා. පිින්වත්නය සාරීරික පාරිභෝයක උද්දේශය කියලා තිවිද චෛත්‍යන් තියෙනවා. සම්බුදු මෑණියන් වහන්සේගේ සාරීරික අස්ටීප. ාතු කොට සාරීරික චෛත්‍යයට අයිති වෙනවා. පාරිබෝයක වෙන්න බුදුපියාණන් වහන්සේ පරිහණය කළ. පී චෛත්‍ය උද්දේසික වෙන්න බුද්ධපතිමා වහන්සේලා වගේ. එතකොට බුදුපියාණන් වහන්සේ එදා ලූතුරා සම්මා සම්බුද්ධත්වය ලබන මොහොතේ දී. පිංවර්ත්නී සෙවන දී පිට දී වදාළ බුධීන් වහන්සේගේ සාකා වහන්සේ නමක් අභියස ඔය ඇත්තු බෝධි පූජාවක් පවත්වනවා කියන්නේ එදා බුදුපියාණන් වහන්සන් දැන වදාළ ආකාරයටම බුදුපියාණන් වහන්සේට කරන පූජාවක් ඒ බුද්ධ පූජාව. ට බෝධිපූජාවක් නිවැජිව කරන්නේ කොහොමති කියලා ඇහුවාම. බුදුපියාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නවා හා සමානව හිතල සාරීරික පාරිභෝයික උද්දේසිීක් කියන තිවිධ චෛත ඉදිරියේ. ත්තෝ ජීවමාන බුදුපියාණන් වහන්සේ සිටන්ගෙන පින්වත්නී ඒ පූජාවන් පවත්වන්න ඔබ කොහොමද ඔබ ඉදිදයේ බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නවාන හැසිරෙන්නේ ඒයා කාරයට ඔබ කටයුතු කරන්න. බෝධි පූජාවක සහ අමාවක පොහොදිනක සිදුකරන පහම් පූජාවක ආනිසංස කවරේද. පින්වත්නී බෝධි පූජාව සම්බුද්ධ පූජාවක් බෝධි පූජා පවත්වන උදවියට දෝතුරා භාගවත් බුදුපාණන් වහන්සේට ූජා පවැතීමේ ආනිසංස එයා ආකාරීමම ලැබෙනවා. අමාවක පුහේ දවසක් කියන්න සම්පූර්ණයම කලුවරරයක්. ප ඔයත්තු පහම්පූජා පවර්තනකොට ඔය ඇත්තන්ට ආලෝකයේ තියෙන රෑකට වඩා පිින්වත්නී ඔබේ චිත්තසන්තතියේ කුසලහේට යෙදීවි. හැබයි ඒක පින්ුවති දිනට අදාළ කාරණාවක් කරගන්න අවස්සත් නැහැ ඔය ඇත්තු කවදා කොයි වෙලාවේද පින්වත්නී බුදු පියාණන් වහන්සේ ඉදිරියේ පහංආලෝක පූජාවන් පවත්තල අනීමේ පහංයාලෝක පූජාවනිසා. ලෝතරා භාගවත් බුදුපාණන් වහන්සේ එදා අසන සත්වයින්ගේ මෝහාන්දකාරයේ දුරු කරන්නට චතුරාර් සත්ත්‍ය ධර්මයේ නෙමති මිනි පහන දැල්ලූවාවාගේ මටත් ඇමි චතුරාර් සත්‍ය ධර්ම ඥානී ලබන්නට චතුරාර්ය සත්‍යයා බෝධඥානයෙන් කෙළෙ සුන් අසන්නට මේ පහංආලෝක හිීතුවීවායි කියලා ඔය ඇත්තන්ට නිවන පාර්ථනා කරමින් පිින්වත්නී පහම් පූජා පවත්වන්නට පුළුවන් ඒ අමාවො හවිදිනයක් විය යුතු ම නැහැ නමුත් අමාවක පුහේ දවසක කරනකොට වුණත් ඔය ඇත්තන්ට ඒ අඳුරන ඇතිවෙලා පිින්වත්න ආලෝකය ඇතිවෙනකොට බොහු කුසාසිත් ඇති කරගන්න පුළුවන්කමත් ලැබෙනවා. බෝධි පූජා පුුණකර්මී විපාක් ගැන හොඳටම දැනගන්න පුළුවන් තනක් තමයි පින්ුවත්නි අපේ අපධාන පාලයේ එන පංචදීපිකා මහරහත්්‍යයණින් වහන්සේගේ චෛතාපධානය කියවල දැනගන්න එක. අපේ පංචදීපිකා මහරහත්වයනින් වහන්සේ බෝධන් වහන්සේ ළඟ පහන් පූජාවක් පවත්තලා තිබ්බ. අතීතයේ බුදුපියාණන් වහන්සේලාළඟ මහාපින්කංකරගෝගනිමින් ආපු මේ පංචදීපිකා න මහරහත්තයනෙන් වහන්සේ පදමුතර බුදුපියාණන් වහන්සේගේ කාලයේදී හන්සවතිී නුවර තමයි ඉපදනෙ. ඇ තවනවයසට පැමිණියාට පස්සේ. විහාරීෙන් විහාරීට සංචාරී කරමී යනකොට එක්තරා අමාවක රා්‍රියකදී ඇය බෝධි රෝක්ෂයක් ළඟට පැමිණෙනවා. අමාවක රාත්‍රීද ඇයට ඉතා සුවිසේසි අත්දැකීමක් ලැබෙනවා. ඇය බෝරුක ළඟ වාඩි වෙලා පහසිත පහදවාගෙන ටික වීලාවක් ඉන්නවා. ඒ වෙලාවේදී ඉතාම දැඩි සද්ධාවකින් ගෞරවීකින් ඉතාපබල සද්ධාවකින් යුක්තව, තිහේතුක උත්කෘ්ට ඥානසම්පයුත්ත බලසම්පන්න කුසාසිත් ඇති බලව සද්ධාවකින් යුක්තව, අධ්‍යක ඇගලී බැඳගෙන වැඳගෙන ඇය මේ විදිහයට හිතනවා. බුදුරජාණන් වහන්සේ ගීගුණය ප්‍රමාණයක් කරන්නට බැරි තරම්. සම්මා සම්බුදු මෑණියන් වහන්සේගේ ගුණේ ප්‍රමාණයක් කරන්නට නොහැකි නම් බුදුරජාණන් වහන්සේ අසම සමන මට පාතිහාරි පෙන්වනසේක්වා මේ බෝධිය බබලෙන සේක්වායි කියලා සත්පුරුස පින්වර්ත්න මෙහෙම මිනෙහ කරනකොට මුළු බෝධයම බබලන්න පටන්ගන්නවා ඉතා විශාල සතුටක් මිතුමයට ඇති වෙනවා මෙතුමිය එතන රෑදාවල් දෙකේම දින හතක් ගත කරමින් ඇය හ ඒ දවස විශාල පහන් ආලෝක පූජාවක් පවත්තනවා. සාත්‍යයේ දල්ලපු ඒ පහම් පූචාව ඉර පායනකම පවතිනවා. අමාවක දවසක ඇයි දකින්නේ අර පාතිහාරය. එයින් දින හතාක් ගියාට පස්සේ තමයි පිංවුවත්නයට පහන් ආලෝක පූජාවත් අල විදිහට කරන්නේ මේ මහා පහම් පූජාව ගැන එතුමියට බලවස් සතුට කැතූනේ නිතර නිතරම ඒ ගැනය කල්පනා කළේ ඇ එතනින් පස්සේ පින්වුවත්නී දීවලෝක ල මනුස බූමිවල සැරිසල්ලා තවතිසා දීවල්ලෝකි හෙම සලසාරල අන්තිමට අපේ ලෝත්‍රා භාගවත් බුදුපියාණන් වහන්සි පහළවන කාලි උපර්තිය ලබාද්ද. ඒ වෙන්න බුගිදරදී. ඒ යන ප්‍රසූතය පසූත කිරීම සිද්ධකරපුේ කුටියයතුළදී. පින්වති ප්‍රසූතිය වෙනකොට විශාල ආලෝකයක් ඇති වෙනවා. ඒ විශාල ආලෝකයක් ඇතිව ඇය උප්පත්තියේ ලැබූ ඒ කුලයක් බොහොම තනවත් පවුල මේ විදිහට පින්වර්ත්නි බොහෝ පටිපල් ලබල අවසානයේදී ඇය. ඇ පැවිදිවෙලා උත්තම මහරහත්තයණින් වහන්සේ නමක් බවටත් පත්වෙනවා. ඒ අතීත බෝධි පූජා ගුණකාරමි විපාක ඔය ඇත්තුව බෝධි පූජාව සිද්ධ කරන්නේ සාරීරික පාරිභෝයකු උද්්‍යහසී කියන තිවිද චෛත අරමුණු කරගෙන එදා ආනන්ද තෙරුන් වහන්සේට බුදුපියාණන් වහන්සේ අන්දන වදාළ කානාවට අනුගතවෙලා බුදුපියාණන් වහන්සේට කරන පූජාවක් විදිහට බුදුපියාණන් වහන්සේටයි. සත්පුරුසියෝ පිින්වත්නී පූජාවන් පවත්වන්නේ. එතකොට බෝධි පූජාවක සහ අමාවක පොහේදිනක සිදුකරන පහම් පූජාවක ආනිසංසමකදද කියල. ඇව්හාම අඩ අමාවක පූයේ දවසේ පංචිදීපිකා මහරාත්්‍යල ණින් වහන්සේ. අතීතයේදී මේ බෝධි බෝධීන් වහන්සේ ඉදිරියේ පාතිහාර පාන්නට කළ අධිස්ථානය අනුව ඒ අමාවක රාථයේදී බෝධීන් වහන්සේ සම්පූර්ණයෙන් බැබලුුණ එයින් දින හතක්ම ඇකූධ පූජා පවත්තල හත්වැැදිනේ හා. පහං ආදෝක පූජාවකොත් පැවැත්තුවා. පින්වර්ත්නී ඔය ඇත්තුූ සතර පුවට සිලිගන්න පුළුවන්නන් අති සෙීම වටිනවා. ඔය සත්පුරුසයෝ දවසපුරාම පන්සේ රකින්න පුළුවන්නන් අති සීම වටිනවා. ඔය ඇතු ඉඩ ලැබෙන හැමමොහොතකම සාරීරික පාරිභෝයක උද්දේසයකෙන් තිවිද චෛත්‍යයන් වහන්සේලා ඉදිරිපිට පින්වර්ත්නී සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වන්න. ඔය සත්පුරුසීට සස දුක්නසා නිවන් දකින ගමනට ඒ මහෝ පකාරී වවී.